Hausvoll. Aibuan, Vasanavan. Sumbam Sumbam Sandavak. Onadu, Nattal Sarvid. Ething, Nattal Samarla Ivarano Kottama Api Dannava Visutunu Ivarai Kara. Visutunu Kaya Dedas Visutunu. Again, Me Aurudhi Ivarano Ething Nattal Ivarano Kottama. Ething, Nattal Em Passe Patangan Ilanga Satiyam. Satiyam Full Happening Tama Ething Parties. Hamatana Mati, you know, Ething Tisseka කියන්නේ හොඳ දවසක් නටලා ගයලා සන්තෝෂ වෙලා කාලා බීලා විනෝද වෙන්න හොඳ දවසක් මේ මම දැක්කා Facebook එකේ ගොඩක් post දාලා තියෙනවා මේ නත්තල් ඉවරලා 31st එකට හොඳ parties තියෙනවා එන්න කියලා ඉතින් මෙම ඒවට ගිහිල්ලා නරක photos upload කරලා නිකන් මේ අමාරු වෙටින්න එපා ඒකින්ද බොහොම පිළිවෙලට සතුටෙන් සමාදානෙන් විනෝද වෙන්න මේ මේ මෙතනිට ඔළුවෙනුත් හැමදේම කල්පනා කරලා ඉතින් අපි ලංකාවේ ලස්සනම ලොකුම ක්‍රිස්මස් පාටි එක අපි කරා හිරු නත්තල් ලයිව් එක ඒකෙත් ඉතින් වෙන කවුරුත් හිටියේ නෑ මම තමයි හිටියේ නේද වෙන කවුරු ඉන්නද එහෙනම් මේ පටන් ගන්නෙ ගොඩාක් දෙනෙක් ආසාවෙන් බලන ටික දෙනෙක් බැන බැනේත් බලන හැපනින් ෆ්‍රයිඩේ පෙපර්මින් ප්‍රෝග්‍රෑම් එක හවුස් ෆුල් එහෙම කැතයි. ඇත්තටම කියනවා නම් එයා Facebook live වෙන්න දන්නේ නැහැ. මම එයාට කියලා දෙන්න ඕනේ. ඕකේ ළමයි. ඒවල් දන්නේ නැහැ. ඔයාගෙන් තමයි ඉගෙන ගත්තේ. චුට්ටක් ඉන්න. මම කතා කරන්නේ මන්ට ගොඩ දවසකින් මෙයාට එක කතා කරන්න බැරි. මම ගොඩක් දේවල් දන්නේ නැහැ. මෙයා තමයි මට පුරුදු කරේ කියලා දුන්නේ. චුට්ටක් ඉන්න. මම මෙයාට එක කතා කරලා ඔගලොන්ට කයි කතා කරන්න එනවා. So wait will you? Love you guys. මොනවානේ? හැකර කටක් තියාගෙන කෑ ගහන්නේ සන්තාන මෑණියනේ ඈ සන්නාරම් මෑණියනේ දෙහි හාමුදුරුවනේ කොහෙද හිටියේ මම හිතුවේ මේ මොකක් හරි ඉන්ජරියක් තියෙනවා කියලා ඇයි මෙන්න මෙහෙම මෙහෙම ආවේ මේ හරි මම දැක්ක මෙහෙම මෙහෙම එනවා ඔව් වැටෙන්න ගියා එහෙමද ඔව් එතනේ ඔයා විදි වැටෙන්න ගියත් මං වගේ එකෙක් මොන අල්ලන්නේ නෑ ඔයා පෞගිටි කේක් එකක් කනවා අල්ලලා හිටියේ මම ගෙදර පරිස්සමට එක්කෙනෙක්ව ගෙනල්ලා තිබ්බා. හැබැයි ඔයා මොකද්ද කරේ? මේ මයි ගහ ලොකු වෙන තරමට හෙවනට එන පිරිස වැඩි. ආ. මං දැක්ක ගොඩක් හෙවන දීගෙන ඉන්නවා. ඔයාට කියන්න මම ඩුබායි ගියා. ආ, රියලි? ඔයා ඉතින් මොකෝ පුරුදු වෙන්න ඩුබායි යනවා. ඔයා මාත් එක්ක ගිහලා ඉන්දියා අප්ප පිටිගෙන ආව කුරක්කම් පිටිගෙන ආව මතකද? ඒ අතීතේ. ඔයා වෙන කාට හරි කියන්න. පිස්සුද? ඔයා මාත් එක්ක. This is Anjali, okay? Not others. No, no. ආ, ඔ Piumi Botejo, ඔයාගේ කසින්. එයා මාත් එක්ක ඩුබයි ගියේ. ඉතීති ඔයාගේ කතාව කියන්න. එතකොට දැන් මම ගිහිල්ලා ගොඩක් බිස්නස් කළා. Really? Yes. මොනවාද? නත්තල් ගස්ද? ගස්? ගස් නෙමෙයි මම කොලේ ඉඳලා මුදුන් මුල දක්වා වික්කා. Really? Yes. මම ඒ ඔක්කොම මොරටුවට පැටෙව්වා. ඊට පස්සේ මම පිනිමෝ පිනිමෝ also supply කරා. ඩුබයි වලින්? මේ ඔයාලට බැරිද උදව්වක් කරන්න මොකද්ද අපෙත් ඉන්නවා 225ක් ඔටුවෝ ඒ කියන්නේ ඕල්මෝස්ට් අං තියනවා ඒ කියන්නේ අං තියනවා එයාලට ඡන්ද දෙන අයට ඊට වඩා අං තියනවා ඔයාලට බැරිද මේ 225ක් ඔයාලට හරි මසටවත් එක්ස්පෝට් කරලා දෙන්න ඊට වඩා ඇත්තටම කියනවා නම් ඔයා වගේම තව කෙනෙක් ඒගොල්ලෝ ගැන මට රික්වෙස්ට් කරා මම ඒගොල්ලන් ඇහුවා ඔයා හිතන්න උගන්ඩා වෙනුත් එපා කිව්වා නේ සරිකින් එපා ගන්න නෑ නේද ගන්න නෑ කුණු 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 නේද එහෙනම් එපා කියලා කිව්වා
ඉතින් මේ ඔය ඇත්තට හැඩ වෙලා ඉන්නේ අද ලස්සන කෙල්ලෙක්වත් එනවද මෙහෙට ඔව් ලස්සන කෙල්ලෙක් එනවා ලස්සන කෙල්ලෙකු ඔයාලා ඔයා ගොඩාක් ආදරය කරන කොල්ලෝ දෙන්නෙකු එනවා මම ඒ කියන්නේ ලංකාවේ ගොඩාක් අය ඒ ලස්සන කෙල්ල ලස්සන කරන එක්කෙනත් එනවා ලංකාවේ ගොඩාක් තරුණියන්ව ලස්සන කරන එක්කෙනෙක් එනවා ඒ වගේම අපේ ගොඩාක් අය ඔයා ගොඩාක් ආදරය කරන සීන කුමාරයෙක් එනවා ලස්සනට නටන්න පුළුවන් ලස්සන සින්දු කියන්න පුළුවන් ඒගොල්ලෝ ආවම ඔයා මේ ගෙදරට එනේනේ ගෑනු කෙනාව අල්ල ගන්නවද නැත්නම් මම යන්නේ එතකොට මට ඒගොල්ලොත් එක්ක Facebook live එකක් කරන්න ඕනේ ඔව් ඒක හරි එද ඕවා කරලා කීයක් කරේ හම්බෙලාද නැතුව business mind ඔය 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 එන එක්කෙනා එයා social media වල උඩමින් එක්කෙනා ලංකාව එහෙනම් මම ගිහිල්ලා හරියන්නේ නැහැ මම මෙතනින් නෑ 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 යන්න යන්නකො එන්නම් එක්කන් එන්නම් තල්ලු කරන්නත් අමාරුයි අප්පා මල කරදරයක් නෑ කිව්වද නේද එපාද මම තල්ලු දාපු අමාරුම එක මාර බර යන්නකො තාම තල්ලුවක් දැම්මේ නැති හින්දා බලන් ඉන්නේ ඒක තමයි තල්ලු කරයි කියලා ඉතින් ඉන්නේ මම එහෙම තල්ලු කරන්නේ නැහැ මට හිතුණා තමයි මම එහෙම තල්ලුවක් දාලා උදව්වක් කරන්නේ මොකද ආ ඔයා ගියේ නැද්ද මං හිතේ ගියා කියලා බයි ඉස්සර අයියා බයි පොත ගත්තොත් ඉවරයි ඉවරයි පොතල්ලි තියන් ඉන්න වෙන්නේ කවුද එන්නේ प्रश्न उत्तर दिन प्रश्न मल्ल किसी प्रश्न එතකොට මේ සබ්ස්ක්‍රයිබර්ස් ලා ඉන්නවද 1 මිලියන් මට ඔයාට ඔව් ඔව් එතකොට තමයි views වැඩි වෙන්නේ ඔයාට කේන්ති කියලා ගහන්න හිතුනොත් ගහන්න ඒ කිසි ප්‍රශ්නයක් නැහැ මම දන්නේ නෑ මම ගා right guys මේ ඉන්නේ ඉසුරු ලොග හෙට්ටි මං යාගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ මේ ඉන්නේ ඒ ඔටුව තමයි මම දැන් මෙයාගෙන් මම දැන් මේකෙන් අන්න පොඩ්ඩක් අද වේගෙන ඉන්න හද වේගෙන ඉනවා බලන්න මෙයාට හොඳටම තද වෙන වෙලාවක් එනවා අන්න ඒ වෙලාවට ඕගලන්ට හොඳ දේවල් බලා ගන්න පුළුවන් ඒ මම වාගෙන් අහන පළවෙනි ප්‍රශ්නය දැන් ගෑනු ළමයි කී දෙනෙක් විතර ආශ්‍රය කරලා අතහැරලා තියෙනවද සාමාන්‍යයෙන් ගෑනු ළමයි මේ වගේ ආශ්‍රය කරලා අතහැරලා තියෙනවද දැන් මේ මොකද වෙන්නේ මේ ගෑනු ළමයි කී දෙනෙක් ආශ්‍රය කරලා අතහැරලා තියෙනවද මේ ගෑනු ගැන අහන්න එපා ඔය අදෝ ගෑනු ගැන තමයි අහන්න ඕනේ බලන්න සිහින කුමරා ලංකාවේ ඉන්න සිහින කුමරා මං අහන්නේ එහෙම අතහැරලා වැඩි සවුත් වෙලා එන්න ගහන්න ඇවිල්ලා එහෙම මුකුත අපල් YouTube राटे लोग मिनीसुंगे रेजी गलो यूट्यूब कार्य करे लोग मिनीसुंगे रेजी गलो ने कने हुआ है मगे रेजी गला मग तो उगे रेजी गल हुआ මට මහන්සි මේ ඔයාල ආදරය කරන තුන්දෙනෙක් අද මගේ ගෙදරට කන බලා ගන්න දෙන්න බං රෙදිල්ලන්න එනවා මේ ගේ අස්කලා අර යාළුව තුන්දෙනා ගෙදරට එක්කන් එනවා උට ගහලා මහන්සි එහෙනම් මේ ගොඩාක් දෙනෙක් ආසාවෙන් බලන ටික දෙනෙක් බැන බැන ඒත් බලන හැපනින් ෆ්‍රයිඩේ පර්ෆෝමින් ප්‍රෝග්‍රෑම් එක හවුස් ෆුල් ගන්න බෑ මහන්සි අර YouTube කාර්යයකට රෙදි ගලවලා මහන්සිෙන් හරි ඔයාලා ආසාවෙන් ආදරෙන් බලන් ඉන්න තුන්දෙනා මේ එකන් එන්න යන්නේ මේ පැත්තෙන් එනවා ඔයාලා ආදරය කරන ඒ සුරූපිනිය පියුමි
හංස මාලි මේ පැත්තෙන් එනවා යාලා ලස්සන කරන චන්දිමාල් ජයසිං එක්ක වල ආදරකනේ සීන කුමාරයා දුෂාන්ත් වීරමන් හා සෝරි 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 මේ චන්දි Nikang enna kiyala prashna hala e miniyage redi galawala uge prashna tika wikunala aru salikiyak karayam karaganna. Mageth ehema karanne nathi man uge redi galawala. Aa eka thamai ara kalisama thiyenne. Oh. Anda wear ekai bæniyemai thiyala thibba hari gane. Man eith baluwa eka neha. E deka neha. Thiyenne mokada wenne? Visheshayen kiyan taram deyak wenne. Natthal hondara thibba. Naha oya monawa karath ratama dannawane. Ithin mata natthal naha. Ini orang Natal itu indah itu celebrate kan itu satu deng itu fun. Sali tina, kita mau tahu Natal lah. Sali tina, nang itu kita mau tahu. Chandi mau kau ini, lassana. Kan Natal bapa. Ina weda itu me masa laban masa wedding weda tina itu mage weda kerja na laban urde USA ani no. I think itu kita mau. Itu. Naya kama koya gat tanya ada nggak? Ini enak, Valley kama. Valley kama. Itu kami naya kama koya gat tau, ikan ya. Wirman kiwa me pan penna nan pasama pintu tika tina wenna ehema dala kiwa kiwa idin dusham noka wenna mokada me avurda nan poddak amuthuma avurdak una oh apita vitarak ne hemona ne I think kamanna habai den aymat wada godak ehema tiyana den december maase hondai ma hitana 20 20 20 24 apita thariya pimuri hari giya wage ayyo මේ අවුරුද්ද අවසානේ අවසාන ප්‍රෝග්‍රෑම් එකට ඔයාලා තුන්දෙනා දැඩිසේ කාර්යබහුල කට්ටිය මන් දන්නවා. ඉතින් ඒ අවසානේ ආපු එක ගැන ගොඩක් ස්තුතියි සතුටු වෙනවා. මේ ඉතින් අපි තා විස්තර ගොඩක් තියෙනවානේ කතා කරන්න. අද හවුස්ෆුල් නෙමේ ප්‍රෝග්‍රෑම් එක මේ ඇත්තටම මේ දුෂ්‍යන් වීරමන් ලයිව් ඉන් කොන්සර්ට් සාමාන්‍යයෙන් වෙනද සාමාන්‍ය සින්දු කියනවනේ. මේ පොඩි සංගුණ අමුත්තකුත් ඉන්න පෙන්නන්න අරුගේ රෙදි ගලවලා එහා පැත්තේ මම දාලා තියෙන්නේ හෙයි YouTube අඩ ඔලුර ඔලු 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 ආ බෙල්ලෙන් උඩට දාන්න එපා ආ මේ ඉන්නේ මේ රෙදි ගලවන්න ඇවිල්ලා එයා ගලව ගත්තද ඔව් අපේ රෙදි ගලවන්න ඇවිල්ලා රෙදි ගලවන්න බට දෙනවා දැන් මේ පියුමි මොකද YouTube interview ගැන හිතන්නේ දැන් යන විදිය නම් එච්චර ඒක හරි නෑ කියන්නේ YouTube කරන අය බලන්නේ මොන හරි TikTok එකේ හරි පොඩියට නටන්න පුළුවන් වුණොත් ටග් ගාලා එක්ක එහෙම ආයව ගෙනල්ලා views වැඩි කරලා අර කියන්නේ ඊට වැඩි දක්ෂතා තියෙන කට්ටිය මේ ලංකාවේ වුණ තරම් ඉන්නවා නමුත් අර මිනිස්සු බනින බනින කෙනාව තමයි ඒගොල්ලෝ මේ කරේ කියන්නේ දැන් YouTube කරන අයට ඕනේ කොහොම හරි ඒගොල්ලෝ YouTube එකෙන් සල්ලි හම්බ කරන්නේ නමුත් ඉස්සර සහ දැනුත් ඉන්නවා මිනිසුන්ට පිහිට වෙලා සල්ලි හොයනයි හොඳ දේවල් කරලා නමුත් දැන් ගොඩක් හොඳයි ඔය කරපේ කොයි විදිහට හරි සමාජ වෙනවා නම් රෙදි ගලවලා යවනවනේ YouTubers ලාගේ මං හිතන්නේ එතකොට ඒ ළමයි හැදිලා හරි දෙයක් කරනවා. උනේ ඇත්තටම ඒගොල්ලෝ හරි කැමතියි ඒගොල්ලන්ට බනිනවට ගහනවට. හැබැයි 요거 තව පැත්තක් තියෙනවා. මෙහෙම හිතන්න පුළුවන්. දැන් ඕක උතර සාර්ථක වෙනවයි කියලා ඐඩෙන්ටිෆයි කරගන්න කට්ටියක් ඉන්නවනේ. ඒ කියන්නේ YouTuber කෙනෙක් හැටියට දැන් යම් කිසි කන්ටෙන්ට් එකක් දානවා. ඊට පස්සේ එයා ඒ රටේ ඒ සංස්කෘතිය අනුව එයාගේ තියෙන ප්‍රොෆිට් එක දිහා බලනකොට එයා බලනවා මොනවාද වැඩ කරන්නේ කියලා. හරිද? එතකොට එයා වැඩ කරනකොට එයා බලන්නේ YouTube එකේ තියෙන අනෙක් වීඩියෝස්. එතකොට දැන් YouTube තියෙන අවුරුදු 10 12ත් එක්ක බැලුවාම දැන් යූටියුබර්ස්ලා දැන් තේරලා තියෙනවා ආ මේ රටේ මේ සමාජය තුළ මේව තමයි විකිනෙන්නේ කියලා. එතකොට අපිට ඒගලන් මේව තමයි විකිනෙන්නේ කියලා රෙදි ගලවන ඒවා තමයි විකිනෙන්නේ කියලා ඒක තෝරගත්තාම ආ ඒ තෝරා ගැනීම වැරදි කියලා දැන් අපිට බයින් එකෙත් වැරද්දක් තියනවාද කියන උත් තියෙනවා. ඉතින් මෙහෙමයි දැන් අපි කියමු දැන් තවත් සංස්කෘතික වෙන රටවල් වල මේ වගේමද YouTube අපේ තියෙන අපේ රටේ තියෙන ප්‍රශ්නෙම තියනවාද? මේක යූටියුබර්ස්ලා බලන්නේ
අසභ්‍ය දේවල් කරන එකද නැත්නම් කේලම් කියන එකද නැත්නම් කොට වන එකද නැත්නම් මිනිස්සුන්ගේ යම් කිසි නාටක දෙයක් පෙන්නලා views ගන්න එකමද කියන එක අපි trend එක බලන්න plan. Scandinavian රටක ගහෙන් බැලුවොත් YouTube වල ගොඩක් තියෙන funny දේවල්. ඒ funny දේවල් වල මිනිස්සුන්ට insult කරන දේවල් නැහැ. ඒක අසභ්‍ය දේවල් එතන නැහැ. මොකද ඒ අසභ්‍ය දේවල් ටික ඒගලන්ට freely වෙන තැනකින් බලන්න පුළුවන්. YouTube එකේ provoke කරලා මිනිස්සු බලන්න ඕනේ. මම හිතන්නේ එහෙම දෙයක්ත් තියෙනවා මෙතන YouTubers ලා ඒ පැත්තට හැරෙන්නේ. මේක decentralized system එකක්නේ. දැන් අපි දැන් හිරු මාධ්‍ය හරි මොකක් කරේ license එකක් තියෙන මාධ්‍ය ආයතනයක් ගත්තාම රජයෙන් license එකක් ලේලා ඒක centralized මාධ්‍යගත ක්‍රමයකින් තමයි ඒක පාලනය වෙන්නේ. ඕගලංග license එක මොකක් කරු ඕගල වැරදි දෙයක් කරුවොත් ඕගලංග license එක නැති කරන්න පුළුවන්. දැන් decentralized system එකකදී වෙන්නේ එහෙම license එකක් දීපු කවුරුවක්වත් නැහැ. ඉතින් එතන තියෙනවා sans ලෝකයේ සංස්කෘතිය අනුව හැඩ ගැහෙන එක YouTube සංස්කෘති. ඉතින් ඕක YouTube කාර්යයට බැනලා වැඩක් නැහැ. මෙයාගේ රිදිගලලා වැඩක් නැහැ. අපේ මිනිස්සු තමයි 225 යවන්නේ. ඒ වගේම තමයි. හරි. මෙතන තියෙදලා තියෙන්නේ. අපි තෝරලා යවලා අපිම බැනිනවා. අපිම බයිනවා. රයිට්. අපි පළවෙනි සින්දු අහන්න යන්නේ. මේ අද දුෂ්‍යන්ත වීරමන් live in concert. පළවෙනි සින්දු දුෂ්‍යන්ත වීරමන්. Berinam kiva naen sitava wagen andurama mama innam esh gor sarapevmane bina de bomalandune tane kamin nidunu wage gadu ani de siriyani esh gor sarapevmane bina de bomalandune tane kamin nidunu wage gadu ani de siriyani satun piyuman mata Numba ada sandaki Gesena numbe lema Mata maral tamaki Satun piri vera mata Kumata vadine Gesena umbe lema Mota da balanne Nana vita dunu himana gen Numbat masit biduat Sena mokata da numbe oya unuhuma Vena kene kuta noma den Nama manti devi venam Nisantara ma venam Sundara ne ee taram Sundara ee tar hitana taram Nama manti devi venam Nisantara ma venam Sundara ne ee taram Sundara ee tar hitana taram Satun piyuman mata numba ada sandaki gesena numbe lema mata maral dawaki sapi yuwada mata kumata wadinne gesena oya lema mata Satun piyuman mata numba ada sandaki gesena numbe lema mata maral dawaki sat piri bara mata kumata wadinne gesena oya lema mata dawa Satun piyuman mata numba ada sandaki gesena numbe lema mata maral dawaki Houseful
break in pas ya apa nyawa tuh houseful lagi mang ready ada nata nih aneh mau tuh choreographer kini ini aja sih. Oh ya Michael Jackson gitu. Oh, nih? Mangi umur ilah tamu ya. Ah iya mau dance keran nih ada nih. Misi baladari aja sih nartanya. Mami iya practice selama ya apa yang nartanya itu dipat keran. Ah, tuh kan? Me Dushan, Michael Jackson no oyata den mama mama den Vijay Kumar thungage mahatmayage handaru karne karana mama Montessori yana kaale dala mata yawa danenna patan ganna man balapu palena chithrapati hitiya ethor oyata koi kaaleda ekeni apita ehema danenne ehema loke ona awurudu 8ak 9ak kaale ha awurudu 8ak 9ak kaale thi etana ape ayya thamai me e bad album bad kela album ekak thiyena 87 eliyata enne ඒක අපි අයිය තමයි අහන්න පටන් ගන්න ගෙදර. ඒ ඒ සින්දු කනට ඇහිලා තමයි මම තස්සේ මේට පස්සේ මයිකල් ජැක්සන් ආස වෙන්නේ. ඔය විශ්ව දැක්කා ඒ කියන්නේ ඉස්සර ගියන ගොඩක් කල් නේ මම අපි කවයසේ අපි මේ ස්ටේජ් වල පර්ෆෝම් කරනවා ජැක්සන්ගේ දැන් ඒ සින්දු ඇතුළෙත් මම දැක්කා යගේ පොඩි නාම පොඩි එකක් තියෙනවා නේ. මේ තියෙනවා ඒක. ඕ ඇයි? ඇයි දුන්නා මදිද? ඔබට මුලින්ම කලිසම දෙන්න. මොකක්ද අර මට කිව්වේ ඒ දුෂ්‍යන්ත අර කිව්ව කතාව වල මට කනට කළ කියනවා මේ බ්‍රේක් එකේ මොකද්ද කිව්වේ දුෂ්‍යන්ත ඊළඟ පාරේ ඉන්ටර්වයුව එක වගේ නะ බණ්ඩ වේරකත් නැතුව යන්න තව යාද හරි ලොකු දවල් ලොකු දවල් කලිසම් විතරක් ඇඳ ගන්නකෝ එක එක දෙයිනේ ඔව් කෑලි කොටස් වශයෙන් දෙන්නේ එතකොට පියුමි ඔයා ෆලෝ කරන්නේ සනී ලියොන්ද නෑ අනේ සනී ලියොන්නේ මං කයිලි ජෙන ෆලෝ කරන සනී ලියොන්ට මං ආසය මාර ලස්සනයි මාර සෙක්සි එහෙම කැප වෙන්න අපිට බෑනේ අපි දෙන්නව මේ දවස් මේ මාසේ හරියන්නේ නෑනේ දෙසැම්බර් ඔයා කොහොමද ඔම රූපේ තියන්නේ ඒක ලොකු ලොකු මාංශයක් වෙන්න හැබැයි ඔයා දරු වගේ ඒ වගේ කීම් ටිකක් තිෂ්ඨ කරනවා මහත්තයාගේ වගේ කීම් ටිකක් තිෂ්ඨ කරනවා ඒ අතරේ මොකද කොහොමද කරන්නේ අනේ මන්ද ඔය කීන තරම් දේවල් මගේ අතින් එන්නේ නෑ හතරේ ඉඳලා හවස ගොඩ දාන්න හැදුවා ගොඩ දාන්න හැදුවා පොඩ්ඩක් ගොඩ දාන්න මට සල්ලි තියෙනම් මට මම හරි විදියට සල්ලි හම්බ කරගන්නම් ඒකෙන් කාටවත් කරදරයක් නැත්තම් මම ලෝකේ බය කොමද ගරු කරන කොමද නීතිය පමණයි සංස්කෘතිය කියන එක රටින් රට වෙනස් නමුත් සංස්කෘතියට අනුව නීතියට අනුව ඔයා වැරදි දෙයක් කරන්නේ නැහැ ඔයාගේ බර්ත්ඩේ පාටිය මාර ප්‍රශ්නයක් නේද ඔව් ඒක උපන් දිනෙත් ඔයාගේ නම් සල්ලිත් ඔයාගේ නම් කරන්නෙත් ඔයා නම් ඒකෙන් කාටවත් කරදරයක් වෙන්නෙත් නැත්තම් කේස් එකක් උනා ඒ මට චාන්ස් එකක් දුන්නෙත් නැහැ ඒක කවර් කරන්න මගේ YouTube channel එකෙන් මම ගියා බර්ත්ඩේ පාටිය මට කවර් කරන්න දෙන්න මම උඹට කරා මගේ ආයෙත් ගෙන් කුටි කාලේ නැහැ තාම මම මගේ ආසාවට කරන දෙයක්. ඉතින් ජීවිතේ මම හැමදාම කැමති සතුටින් ඉන්න. ඉතින් මට හැමදාම මම තරුණ වයසේ ඉන්නේ නැහැ. මට හැමදාම පාටි කරන්න බෑ. ඉතින් පියුමි වගේ මම හැමදාම පාටි කරන්න. හැමදාම නෑ වීකෙන්ඩ් වීකෙන්ඩ් වල විතරයි. අවුරුද්දට එක දවසයි. මොකද පියුමි හැම සිකුරාදාම් පටන් ගත්තාම ඉරිදට තමයි දකින්න හම්බ වෙන්නේ ආයිමත්. ඉතින් ඒ වගේ අර මට ජීවිතේ මටත් කියලා දෙයක් තියෙන්න ඕනි. ඉතින් මම මේක කාටවත් කරදරයක් වෙන්නේ නැති වෙන්න කරනවා. ඉතින් හැබැයි දැන් මම ඒක ටිකක් බෑන් කරලා තියෙනවා. මොකද සමහරවිට මගේ පාටි එකට අපහම ඒ අය වල්ලගෙන ඒ අය නටන කල්ලගෙන ඒ අයට නිදහස නැති වෙනවා. මගේ පාටි ඉවරුනාට පස්සේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා මම සෝෂල් මීඩියා ඇතුළට ගන්නේ නැතුව එළියේ විතරක් සෝෂල් මීඩියා තියලා තමයි ගිය සැරේ බර්ත්ඩේ එක කරේ. ඉතින් අපේ කට්ටිය ඇවිල්ලා දාන ටිකක් තියෙන සෝෂල් මීඩියා නේද ගන්න අපිට. දැන් මේ පියුමිත් එක්ක සම්බන්ධ කොච්චර කල්ද? මම ඉතින් මම අවුරුදු 23ක් විතර පියුමි වඳුරගෙන ජීවිතේ. කොච්චර? අවුරුදු 23ක් විතර. මම ඉන්ඩස්ට්‍රියට ආපු කාලෙම පියුමි ඒතර මොඩල් කරනවා. ඉතින් මම ඉතින් මගේ ජීවිතේ බොහොම පොඩි දෙනයි දැන් මාත් එක්ක ඉන්නේ. ඉතින් මම ඔව් අපේ රටේ ගොඩක් මිනිස්සු උදව් කරලා පස්සේ හරි යාමුල මතක නැහැ නේ. ඔව් ඉතින් මම හරි සතුටු වෙනවා. එහෙම
කවදාකවත් පියුමි ඒ කාලය ඇතුළත මට හැරිලා ආයි පහර දුන්නේ නැති කෙනෙක්. ඉතින් මගේ ගෙදර අය හැරුණාට පස්සේ මම දැනෙන මට ළඟම කෙනෙක් තියෙන පියුමි. ඉතින් මං චන්දිට වඩා චන්දිගේ අක්කව තමයි ගොඩක් දන්නේ. මම ඉස්සර සැලොන් එකට ඇදි මෙයා නැහැනේ. ඉතින් පියුමි වගේ යාළුවෙක් ඉන්න එක හරි සතුටුයි සහ පියුමි අද ඉන්න තැන ගැන බොහොම සතුටුයි. ඉතින් තව එකක් කියද්දි මට ගැටෙනවා. දැන් ඉස්සර මම ෆීල්ඩ් එකට ආව කාලේ මෙයා චන්දිමා ජයසිංහව ෆේමස්. දැන් මම මොඩලින් කරන එන කාලේදී අපි ෆේමස් නෑනේ. ඉතින් මම හරි ආසේ මුගේ ඇග්ගේ එල්ලෙන පින්තූරයක් ගන්න වයාට කියලා මේකප් එකක් දැන් මට මුව ගලව ගන්න මේ 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 නට්ලූස් කේස් එක. හරිද? ආ. ලැජ්ජා නැතුව සංග්ලාස් දෙක. ඒක නේද? මේ අපි අමාරුවෙන් පොල්කුරු මිනිහෙක් වගේ. පොල්කුරු මිනිහෙක්. මේ ඒක නේද? ඉඳගෙන යන නම් කුරුමිනි ටයිප් එකට එන්න ඕනේ. අපි ඉඳින්න බෑ. මේ හරි අමාරු වෙන්නේ මේ ආලෝකව දැන් ඊයේ පෙරේදා තරහ වුණානේ. අය කියන්න තියෙන කතා අතාරිනවනේ අය කියන්නේ මොකද? හරි අමාරු යල්ල ගන්න දැන් අද අදත් මම පණ බය හිටියේ මෙතනට කියද්දි කියලා. ඉතින් උදේට නැගිට ගන්න බොහොම අමාරුයි. මොකද පියුමිට දවල් කියන්නේ රෑ. රෑ කියන්නේ දවල්. උදේ කියන්නේ රෑ. පාන්දර. ඒක නිසා යාව හරි අර මම යූකේ වල. අර ඇමරිකාවෙන යන්නේ හිටියේ අර හේතුක් රෑ දවල්. මට ගොඩක් අය කතා කරනවා මෙයාව අල්ලලා දෙන්න. මෙයාව සම්බන්ධ කරලා. ඊළඟ ගීතයට ඒ ගීතයත් ගායනා කරන්නේ දුෂ්‍යන්ත කීරම කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං දරන්නට බැරි තරම් දුක වවන්නට බෑදෙන් ඔබ ඇයි කුරිරු මේ තරම් සිතක් නැති කෙනෙක් මෙන් මා හෙළනා මේ සිසුන් ඔබට දැනෙනවා නම් මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මාතෙතොල් මතකේ අසරල් නැගෙනරයි දෙනිතින් කඳුලැල් ගලාගිය ජීවිත දේ රස දැනෙනරිය ඔබ මා හැරදා ඇයිද සතුනේ ඔබයි මාහැරගියේ පූජනීයයි ආදරේ ඒ ඔබ නොදැනී පියේ දිවි ඇතිතෙක් මේ බවේ ඔබට පමණයි ආදරේ මහත පතුලේ ඔබේ රුව සදා හැඳීතියේ සිතකින් ඔබ දමාගිය ඔබ ගැන සීවෙයි හැම මොහොතේ දුක පමණයි මට උරුම වුනේ සමාවෙන්න කුමරියනි ඔබ මායලි හමු වෙනම් ජීවිතදම ඔබ හට දෙන්නම් ඔබගේ සුසුමන් තුල ගිලී
obage turule miya yanna madake asaral raginareni denetin kadulal galagi jeevitha ras denenavi obama herada aidagiye madake asaral raginareni denetin kadulal galagi jeevitha ras denenavi obama herada aidagiye. Break in pasti apa nih? Tapi house full lah kami. Dushyanti, sindur mang hari asa. Thank you. Mang, jii teh ini. Goda dewal ahimi, becta ahimi keraga tak ini nih mang. Meka, atrama fan kene clip sindu. Nee. Fan kene mage pas sama abila, meh dana orang jeng fan kene. Oh. Male or female? Female kene kene mana kota? Oh. Apit puri kem pravesam katia tina, degri awat tina, detung puri hema ekat tina. Kohomari mata hambela katakala me kiyuwa Dushyanta ta hari aasai wage songs wala mata songs karannata aasai sinduwak kohomada karanne kiyala oyaga prashna ahagena maasa 6 kata kalayak man oka katha karanawa sure sinduwa liyalat naha ethoda ehema nokkat naha samahita ya sindu liyena maatrukawa ma watte katha karanna ehema danne naha ithin kohomari mama ithin danna taruna vayasena ithin kellekke katha karala lassanai ara kaith ekka ඉතින් හැබැයි ඉතින් මේකත් එක්ක යනකොට පස්සේ මට තේරුණා මම අර ඇත්තම සින්දුවක් ලියන්න ඕනේ. මම අර කතන්දරයක් තියෙනවා. මම ලස්සන කතාවක් තියෙනවා. ඉතින් මම ඉතින් කිව්වා සින්දු ලියන විදිය, කින්දු කරන විදිය එහෙම කියලා පස්සේ ස්ටුඩියෝ එකේම සෙට් කළා. ලොง ස්ටෝරි ෂෝට් කොහොමද සින්දු කරන විදිය කියලා දීලා කෙල්ල මිසින් ගියා. ඊට පස්සේ ආයමත් ආයම නැති වුණා. ඔව්. ඊට පස්සේ කතා කරලා කිව්වා දුෂ්‍යන්ත නම් සින්දුවක් ලියුවා කියලා. සංගීතම සෙතුවා මම. ආ සුපර් සුපර්. ඊට පස්සේ ඉතින් සින්දුව ඇහුවාම හම්බෙලා මේ සින්දුව මේ වචනේ කිල් කිව්ව මං කහන්නේ සින්දුව තව හොඳයි මේ සින්දුව දැන් වා රෙකෝඩ් කරගෙන කොහොමද කරන්නේ කියලා මං දන්නේ එකම කට්ටිය දැන් සන්තුෂ්ලගේ ස්ටුඩියෝ එකට කලින් තනුව දාලා දුන්නේ නැහැ නේ එහෙම මොනවක්වත් නැහැ අර ලස්සන කෙලිකෝම මෙයා හිතුවාට නෑ එහෙම මොනවක්වත් කරේ නෑ යාගම තමයි සම්පූර්ණයෙන් කරේ ඊට පස්සේ මේ සෝංග එක කරගන්න ස්ටුඩියෝ එකක් එහෙම සෙට් කළා ආයි මාස 6 විතර ෆුල් මිසින් ගියා අපරසින් ඉතින් ඊට පස්සේ මාමත් මාස 6 විතර මට කතා කරලා කිව්වා මම සින්දුව හැදුවා කියලා මං ආ වාව් එකෙන් දැන් මෙයා මට කරදරයක් කරන්නේ මෙයාගේ ඕන වැඩේ කොහොමද කරගෙන ආමත් වෙනවා ඊට පස්සේ ආමත් වෙන සින්දුව ආ සින්දුව හොඳයි ආයි මිසින් ගියා තව මාස 6කින් විතර පස්සේ එන කතා කරලා කිව්වා දුෂ්‍යන්ත මාර වැඩේ නුනේ මම සින්දුව දැම්මා සින්දුව ෆේල් වුණා මගේ ඔක්කොම ඒක මෙහෙම කියලා මෙයා වුණා කියලා දැන් මම ඉතින් දැන් දැන් ආහා මේ එයාට සින්දුවක් කරන්න එයාට මේ සින්දුව මේ ඔයාලට කි කරලා නෑ දැන් එයාට යා සින්දුව හදලා යා දැන් මං කියන සින්දුව ටික ටික රෙකෝඩ් කරගෙන ඒ සින්දුව තවුට් කරලා දැන් සින්දුව කොමරි රිජෙක්ට් වෙලා හරි ෆේල් වෙලා කොමරි වැඩේ උනේ නැහැ ඊට පස්සේ ඒ ළමයා මට ඇවිල්ලා කිව්වා දැන් දුෂ්‍යන්ත මම මේ මමත් අසීරු තත්ත්වෙක හිටියේ මේ මේ මට දැන් මේකේ වීදමකුත් තිබ්බ මට ඒක දරන්න බැහැ වාට පුළුවන් සින්දුව ගන්න කියලා දැන් මම බලනවා මේ ෆේල් වෙච්ච සින්දුවක් කර මම මොනවා කරන්නද ඒ කියන්නේ මේක මියා ෆෑන් කෙනෙක් හදපු සින්දුවක්නේ ඉතින් මමත් එහෙන් ඒක පොඩ්ඩක් අදිමදි කරලා 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 කළා කොමරි එක තැනකදී ආවා මට දැන් මේක මගේ වගකීමක් වගේ ඒ කියන්නේ මම කවර කෙනෙක් මම අතරමං කරා වගේ ෆීලිං එකක්වත් මට ආවා මටත් දැනුණා මටත් ඒක දැනෙගුවා වගේ එකක් වුණා රීමේක් කරලා පස්සේ නාලිකාවලට ගිහිල්ලා දුන්නා. මොකක් කර හේතුවකට ඒ දුන්න නාලිකා මාත් එක්ක ඒ දවස්වල තරහයි. සින්දු බාරගත්තේ නැහැ. ඊට පස්සේ තුන් පාරක් දුන්නා සින්දු ලයිබ්‍රරි එකට ආවෙ නැහැ කියලා රිජෙක්ට් කරා. මම දැන් බැලුවා දැන් මටත් දැන් තරහ ගිහිල්ලා දැන් මේක සින්දුව දැන් මම දන්නා සින්දුව හොඳයි කියලා. මම මේ සින්දුව උමාරත් එක්ක වොයිස් කළා. මේ මේ කාලේ වගේ අර YouTube වලත් තාම YouTube නැහැ. YouTube කතාන්දර නැහැ. YouTube එක හැබැයි මට දැන් පොඩි channel එකක් තියෙනවා. YouTube එකේ දාලා සති දෙකක් යනකොට මෙන්න වැඩේ පත් වුණා. ඊට පස්සේ ඔක්කොම රේඩියෝ ස්ටේෂන් වල කෝල් කළා කිව්වා දුෂ්‍යන් ඒ සින්දුව අපිට එවන්නේ කියලා. අර මගේ රිජෙක්ට් කරපු රේඩියෝ ස්ටේෂන් එක ආපු නැති කට්ටිය. ආපු එක ඒගලන් උත් ඒගලන් කෝල් කළා ඉල්ලුවා.
ඉතින් ඊට පස්සේ ওই සින්දුව එහෙම හිට් උනා. ඒක තමයි මතකේ හසරවා කියන සින්දුව. බා මම ඒ කියන්නේ දෙයියෝ දෙනකොට ඒ දෙයියෝ ගණන්ලම දෙනවා. ඔනේ අරයා කියලා. ඒ කියන්නේ ඒක වාගේ ස්ටාර් එක. ඔව්. චින්තිකා රණවීර කියලා ගර්ල් තමයි ඒක ලිව්වේ. ඔන්න චින්තිකා ඉතින් ඔයාට බොහොම ස්තුතියි නේද එහෙම. ඔව්. ඒ කියන්නේ එයාටත් ගොඩක් සතුටුයි. කෙල්ලෙක් ඉන්න හරි කියලා. ඒ කියන්නේ චින්තිකා ඉන්න හරි කියලා මේ. ඒකට පුළුවන් වරදින්න තිබුණා. මේ කෙලවෙන්නෙත් මේ. අහන්නකෝ. අඩෝ. හරි ආගෙන එනකොට මම කෑ ගැහුවා. අඩෝ. අඩෝ හොඳයි නේද කෝ. කවුද අර ඌ අර මම රෙදි ගලෝප් එක කවුද ඌ ඇවිල්ලා මෙතන රෝන් ටොක්ස් දාන්න ඇවිල්ලා ඌ මගෙන් අහනවා ඇත්ත එක අනියම් සම්බන්ධයක් තිබ්බද කියලා මගෙත් එක්ක ඔව් ඔයා කියන්නේ ෆෑන් නියම්වත් නැහැ කියලා මම දුන්නා කලලා ඒ ඔයා ඉන්නේ රෙදි ගලවන්නනේ පිස්සුද අයි ඔයාට කියන්න එයා මම මෙහෙම හැරෙනකොට ගත්තා මම මේ කියන්නේ අර වහරව මොනවාරි ෆොටෝ දෙක තුනක් ගැහුවා නම් ඉතින් ඔයාලා අහුවෙනවනේ නෑ තියෙන තියෙන ස්ටෙප් එක එහෙම ගත්තා එයා ශෝකනේ ගොඩාක් මේක ඉන්න නංගිලා ඉතන් ඉන්නේ ෆොටෝ දෙක තුනක් කාට හරි ඔය ෆොටෝග්‍රාෆර් කෙනෙකුට කියලා මෙහෙම මෙහෙම අරගෙන ටෙලිනාට් එක දෙක ඩයලොග්ස් දෙකක් වුනේ ඒගොල්ලෝ නිලියෝ කියලා ඉතන් ඉන්නේ මට නිලියෝ වෙන්න ආස නැහැ මොඩල් කියලා හිතා ඉන්නේ මොඩල් කියන්නේ වෙන සබ්ජෙක්ට් එක ඔයාලා ඉතින් නිතර නිතර අහුවෙනවා ආ මයි ගුඩ්නස් මේගොල්ලෝ ඇවිල්ලා ඔව් ඔව් හයි හයි බෝවන් හයි කෝ එකම CD එක දාලා අලුත් එකක් හොයා ගන්න ඉස්සුව අයියා අලුත් එකක් හොයනවා හම්බුන්නේ නැහැ මී අනේ ඉතින් පොඩකින් මම මැද්දට එන්න මේකප් පාන මේ වගේ එකක් ඕනේ ඉතින් තනියම වාඩි වෙන්න මේ මම මියා දානින් ඔක්කොම බලනවා TikTok වල මොකද දැන් මම මේ අලුතෙන් එන කෙනෙක් නෑනේ මම පුරුදු වෙන්න මේ ඔයාලට කොහොමද අනේ ඔච්චර views ලා ඉන්නේ අනේ මන්ද මට කටි කැමති ඇති මට ගොඩක් අය ආදරේ ඇති කොහොමද එහෙම ආදරේ ගන්න කියලා බැන බැනත් බලනවනේ මේ බැන බැනත් බලනවනේ ඉතින් ඒ එච්චර ආදරයක් ලබන්න මම සංසාරේ ගොඩාක් පිං කරලා ඇති ඇත්තටම අනේ ඔයා කොහොමද මේ හලු නේ වල ඉතින් දෙයකට බය වෙන්න එපා මට ඇත්තටම මෙයාලගේ බය වෙන්න ඉතින් දෙයකට බය වෙන්න එපා මෙයා ආස බය වෙන්න නෑ මම ඇත්තටම ආසයි මේ ඔයාට කියලා මේකප් එකක් දාගන්න. ඔයා නරකයි මේ මෙහෙම hina වෙනවා යාළුවට. දැන් මම මේ අල්ලපු ගෙදර ඉන්න මිනිස්සුන්ට hina වෙනවා නම් දෙයියනේ කියන්නේ තියෙන තරම් දේවල් මට තරම් මං හිතන්නේ තුන් ලෝකෙම නෑ. නැද්ද? ඌව ෂුවර් නෑ කොහොමද? මට මෙහෙමයි. මම තාම සෑල්ලු වාහන ලයිසන් අරන් ඉන්නේ. බරවාහන ගත්ත දවසට ට්‍රයි එකක් දෙනවා. ඔව් ඊයින්දල මම ලෙග්ස් වලට කරනවා ජිම් ගිහලා. මොනවද කරන්නේ? මෙයා ආස කෙට්ටු. මෙව්වා කෙට්ටු කරන්න ජිම් ඉන්ස්ට්‍රක්ටර්ස් වලට. මෙව්වා කෙට්ටු කරන්න මොරටුවේ දාලා පිටලැලුවට ඉරන්න ඕනේ. ඒරට කෙට්ටේ වලට වැඩි මේ වගේ මහතේව තමයි ලස්සන චබි පිරිලා තියෙන්නේ. මෙමය. පිරිලා තියෙන්නේ. චබි කියන්නේ එකක්, තඩි කියන්නේ එකක්. හරිද? චබි කියන්නේ තඩි නෙමෙයි. ඔයා මයිකල්ද? නෑ මගේ මම දුෂ්‍යන්. ඒ වුණාට ඔයා ඒ වගේමනේ. ඔව් මං ගොඩක් ඒ දවස්වල මයිකල් ජැක්සන් මේ යාට කැමති නිසා ඒ වගේ තමයි. මෙයා ඉස්කෝල යන බස් එකේ තිබිය ජැක්සන් කෙනෙක්. නෑ. පියුමි පස්සේම නේද? ඔයාලගේ අක්කා සරි. කසින්. ඔව්. අක්කා. අරංගල බස් එකේ පස්සෙන් આવොත් හම්බ වෙන දේවල් දන්නවා. නෑ බස් එකේ ඉන්නවනේ දැන්. අපේ ගමේ ගොඩක් ජැක්සන් ලා හිටියා. බස් එකේ හිටියත් හම්බ වෙන දේවල් දන්නවා. මයිකල් ජැක්සන්. ඔව්. මේ අහන්නකෝ ඇත්ත. වැදගත් දෙයක් අහන්න යනකොට මම ඇද්දර පයින්නවා. එක තැනක දැන් මේ මානසික දෙක කතා කරන්න දුන්නේ. මම මෙතෙන්ට හැරුණා. එතන මම දෙන්නවා. I think අර ස්ටෙප් එක ඔයාට අරගෙන වෙන කාටවත් කරන්න බෑ නේද? ගොඩක් කට්ටිය ඉනවා ඔකට දැන්. නෑ. ඔව්. චාන්දි මාතම හොඳම අනේ පෙන්වන්න ඔයාට හොඳ ස්ටෙප් එකක් කරන්න යන්න. නෑ නෑ ස්ටෙප් එක ප්ලීස්. නෑ. ඔයාට ලස්සන සින්දුවක් දෙන්න යන්නේ. ඔයා අතින් අල්ලන් සින් කරන්න යන්නේ. කවුද? දුෂ්‍යන්. අනේ මම මේ අපේ අංජලි වෙන්න නේද? දුෂ්‍යන් වීරමයි. මගේ සීනේ ඔබයි
mage sine vai taniya ne nuvei aadaraye hadunu suma ubai mage sine ubai mage sine ubai taniya ne nuvei aadaraye hadunu suma ubai mal pan podak kini takagin isinna wage mata obe adare mal pan podak kini takagin isinna wage mata obe adare nelu නෙළුමක් කරන්න ඔබේ සිනේ මගේ ඔබේ සිනේ මගේ තනියා නෙළුවේ ආදරේ ඔබ මුතුලල් වටි ඔබගෙන් තරම් ලැබූ පෙම්වදන් ඉතින් ආදරේ නම් බොහොමයි හැඟුම් ඔබගෙන් තරම් ලැබූ පෙම්වදන් ඉතින් ආදරේ නම් බොහොමයි හැඟුම් අහසක් අහසක් තරම් මගේ සීනේ ඔබයි mage sine ubai taniya ne nuvei aadarai ob rutula vadi mage sine ubai mage sine කගින් ඉසින්න වගේ මට ඔබේ ආදරේ මල් බෙන් පොදක් කිනිත කගින් ඉසින්න වගේ මට ඔබේ ආදරේ එකකින් පස්සේ අපි නැවතත් හවුස්ෆුල් එක මගේ සිහිනේ ඔබයි කියන්නේ ලෝකෙ ලොකුම සිහිනේ තමයි මේ අංජලි. ආ නෙළුමක් කියවනේ නෙළුම් අලයක්. දුෂන් දැන් පොඩි කන්සෙප්ට් ට්‍රෙන්ඩ් එකක් මේ දවස්වල ඇදිලා තියෙනවා. අරගලෙන් පස්සේ. ඔව්. මේ මම මන්ට හිතුණා ඔයාගේ අයියාගේ එකක් අයියාගේ සින්දුව තමයි දැන් කියන්නේ නෑ නෑ මං කිය ඔයාගේ අයියාගේ කන්සර්ට් එක ආ මගේ අයියාගේ කන්සර්ට් එකක් මට මේ දැන් නිකන් හිතෙන එක අතර ඔළුවේ තිබ්බේ නෑ මට මේ ප්‍රශ්න යන්නේ නැද්ද දැන් එක එක කන්සර්ට්ස් යනවානේ වොයිස් බ්‍රදර්ස් අනා තාත්තා
පිය පුතු අරේමේ ඔව් හැබැයි මගේ අයියගේ නෑනේ සින්දු කියන්න එයාට වෙනම කියලා මට වෙනම කියන්න මේ ඔව් ඒක තමයි මං කියන්නේ ආ එහෙම කියන්න පුළුවන් කියන්නේ අයියගේ වගේ කද වෙනකන් එහෙම වැඩක් වෙලා නෑනේ එහෙම වෙලා නෑ මං කියන්නේ ඒකට පොඩි වෙන ඉල්ලුමක් තියෙයි කියලා ඔව් අම්පු දෙයක් වෙයි ඒක මේක ඔයාගේ පර්ෆෝමන්ස් ඩාන්ස් පර්ෆෝමන්ස් එක පොඩි වෙන හැඩයක් වෙයි හැබැයි සන්තෝෂ් පීරමන් කියන එක නා බාතියත් එක්ක නේද සාමාන්‍යයෙන් ඒගොල්ලන් පුරුදු ඔව් මං කියන්නේ පුරුදු එක කඩන්න කියලා එතකොට ඒක හානියක් නෑ නෑ බ්‍රෑන්ඩ් එකෙන් එළියට මේ වුණාට ඒක ඕනේ නෑ කියලා දෙයක් නෑ එහෙම අපි දැන් මෙහෙම හිතමුකෝ දැන් අද ඔව් ඒකත් දැත් BNS එකට ඒක වෙන බ්‍රෑන්ඩ් එකක් නේද ඒක බ්‍රෑන්ඩ් එකක් දැන් අවුරුදු 20 22ක් විතර තියෙන බ්‍රෑන්ඩ් එකක් කඩනවා වගේයක් වෙන්න පුළුවන් නේද එතකොට ඔව් ඒක හරි ඒක අසාධාරණයිනේ චන්දි දැන් ඔයා බොහොම පොඩියට තනියම පටන් ගත්ත කෙනෙක් මේ මේ ලංකාවේ ඒ කියන්නේ ඔයාගේ පවුලේ කවුරුත් නෑ එහෙම තනියම පටන් ගන්න ඔයා මේ ට්‍රේඩ් දෙකේ ඔයා උඩම ඉන්න කෙනා මේ ඔයා පටන් ගනිද්දි ඔයාට හිතුණාද ඔයා මේම ගෝල් එකක් achieve කරයි ඔයාට කට්ටිය උදව් කරාද කකුලෙන් ඇද්ද මේ රටේ ඉතින් උදව් කරන අය ගොඩක් අඩුයිනේ නේ අද නම් ඔයාට ඕන තරම් යාළුවෝ ඉන්නවනේ ඔයාට කියලා ඩ්‍රෙස් කරගන්න ඕන කෙනෙක් ඒ හැබැයි ඒ දවස්වල ඔයා කතා කරාම ගොඩක් අය එන්නත් නැතුවත් ඇති හැබැයි එහෙම ආපු නැති කට්ටිය අද බලෙන් ඔයා පස්සෙන් එනවත් ඇති I think එහෙම කියන්නේ ජීවිතේ පටන් ගනිද්දී අරමුණක් තිබුණා. කොයි කාලෙද ඔයා පටන් ගත්තේ? මම 2002 වගේ මම මගේ ගෙදර කාමරේම තමයි මම සැලොන් එක කරේ. ඉතින් මම ඉතින් දුෂන්තලා දන්නවා මම වැඩ කරන කාලේ ඉඳලා දුෂන්තත් දන්නවා. මම ඉතින් දුෂන් දිනනකොට මම තමයි යාගේ පාට්නර් යාගේ මේකප් පවා කරේ. ඉතින් එතකොට ජීවිතේ කිසිම අරමුණක් තිබුණේ නැහැ. ඒ මොහොතේ ජීවත් වෙන්න ඕනේ කියන එක. ඒ මොකක් හරි දා ජීවත් වෙන්න ඕනේ. ඒ කාලේ තුල මොකද්ද කරන්න ඕනේ කියන එක. ඉතින් හිතුවෙම නැති විදිහට අහම්බෙන් තමයි මං හිතන්නේ ගොඩක්ම මට මේ ශේත්‍රයේ කලාකරුවන් මට ලොකු ආලෝකයක් වුණා මගේ ජීවිතේ මොකද මේ වගේ සෝෂල් මීඩියා තිබුණේ නැහැ ඉස්සර ඉතින් අපි කරලා කෙනෙක් ආටිස්ට් කෙනෙක් ඇඳුවාම මේ කටින් කට ගිහිල්ලා තමයි මගේ ජීවිතේ දැන් ඔයා වෙනස් වුණා සමාවෙන්න දැන් මෙයාගේ පාර්ට්නර්ව ඩ්‍රෙස් කරා කියන එකවත් එළියට යන්න සෝෂල් මීඩියා නෑ එතකොට අර කටින් කට තමයි ගියේ ඉතින් මං හරි වාසනාවන්තයි ඉතින් ජීවිතේ හිතපු නැති විදිහට හිතපු නැති ගමනක් ගිහිල්ලා අද හරි සතුටින් මට ඕනේ හැමෝම ලස්සන කරන්න ඉච්චරයි මම ආස ඔව් දැන් මම දැකපු වෙලෙත් මට ආවිල්ලා මේ කොණ්ඩේ මෙහෙම මෙහෙම කරන් කියලා මම ඒකට හරි ගරු කරනවා කියන්නේ අවංකකමට ඒක තමයි වට හරියන්නේ ජීවිතේ මම හැමෝගෙම දකින්න කැමති ලස්සන ඉතින් මම කරන්නේ බොහොම ලස්සන වෙන වැඩ ඉතින් මට ඉච්චරයි ජීවිතේ තියෙන මම බොහොම තනි පුද්ගලෙක් විදිහට ඉතින් මට ආසේ ලස්සන දේවල් කරන්න ඉතින් හැබැයි ඔය තනි පුද්ගලයාගේ පිටිපස්සින ලොකුම හයිය වගේ අම්මා ඔව් මට ගෙදර ආයේ තමයි හැම වෙලෙම මගෙත් එක්ක හිටියේ මට මේකලන් දෙන්නගෙනම එකක් කියන්න අවශ්‍යයි මොකද මේකලන් දෙන්නගෙම යාළුවෙක් වෙනවා මම මං ගොඩක් ළඟින් ආශ්‍රය නැතුණාට මේකලන් දෙන්නගේ අතීතයේ මම ඉඳලා තිනවා ඔව් චන්දිමාගේ අතීතයේ තමයි වැඩියෙන්ම ඔව් මම එකක් කියන්නම් මේකලන් දෙන්නටම අද තියෙන සාර්ථකත්වය මොකද දන්නවද සාමාන්‍යයෙන් මිනිස්සු හිතන විදියට පොතපතේ අපි ඉගෙනගෙන කරන කරලා බිස්නස් එකක් කරන විදියට ක්‍රියාවක් සාර්ථක කරන විදියකට නෙමෙයි මේකලා මේක කරේ. හැබැයි අනාගතේ ක්‍රියාවක් සක්සස් වෙන්න අවශ්‍යම දේ නොදැනුවත්ව මේකලන් කළා. ඒ තමයි මේකලන්ගේ ක්‍රියාවේ මේකලන් කාලය ශ්‍රමය කියන එක හැමතිස්සම ව්‍යවසායකත්වයේ දාන්න ඕන දේවල්නේ. ඔව්. ඒ කියන්නේ ඉන්වෙස්ට් කරන්න ඕන දේ ඒකනේ. ඒක මේගලන් කරේ කිසිම ලාභයක් බලාපොරොත්තුවක් නෙමෙයි. මම දන්නවා ඉහි කෙස් ගානට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඕනම මොඩල් කෙනෙක් ඕනම නිලියක් චන්දිමාගේ ගෙදර ගිහිල්ලා මේකප් දාගෙන ඒගලන්ගේ ප්‍රයිවට් මගුල් ගෙවල් වලට පපා යනවා. පියුමිට තිබෙත් ඒකයි. පියුමි මුලින් මේ ඉන්ඩස්ට්‍රි එකට වෙනකොට මම දන්නවා පියුමිට හරි ගයිඩන්ස් එකක් තිබ්බද කියලා මම දන්නේ නැහැ. මම පින්ම උමරි ලතා එකට ගත්තට පස්සේ මම ඇහැව්වා පුදුම බැනුම් ගොඩක් මට කිව්වා ආ මට බැනුම් ඇහැව්වා මගේ ගෙදරින් පාවා කට්ටිය ඇයි පුමි වගේ එක්කෙනෙක්ව ගත්තේ කියලා මං කිව්වා නෑ මගේ උමරි ලතා එකට ගැළපෙන්නේ පුමි මොකද ඒකේ ඉන්න චරිතයට මම හඩ ගස්සගත්තාම වැඩ කටයුතු ටිකක් තියෙනවා ඒ මං එයාට ඒක පැහැදිලි කළම තමයි අපි මේ පුංචි බරල්ලේ අර මේ අනාථවල මේ රේප් බල් ටීම් බිග් ටීම් ලාට ඉන්න ඒගලන්ට යම් කිසි ෆන්ඩ් එකක් හදන්න එහෙම එකකින් තමයි මේකප් මේගේ මේ ඔමරලතා කරන ගියේ කොහොම හරි මං කියන්නේද මෙයා ඒ දවස්වල වැඩ කරේ ගොඩක් වෙලාට නිකන් බැරිදල ගණන් ගන්න එපා ඒ දවස්වල මෙයාව ලේබල් කරලා තිබ්බ විදිය නෙමෙයි අද
මෙයා මෙතන ඉන්නේ. හැබැයි මෙයාව පියුමෙව එදා ඉඳන් අපි වගේ තව කිහිප දෙනෙක් දැක්කා මෙයාගේ තියෙන ඒ තනිව සිංගල් මදර් කෙනෙක් හැටියට ළමයාට ආදරයෙන් ඒක වගකීමක් අරගෙන මෙයාගේ කරන කටයුතු ටික එයා ඒ විදියට කළා. ලැජ්ජාවක් නැතුව බයක් නැතුව කියන දේ ඇත්ත කියනවා hina වෙලා හරි ඒක අනිත් ඒගලන්ට මොනා වුණත් කමන්නේ කියන්න තියෙන ඇත්ත. ඒ ඉන්වෙස්ට්මන්ට් එක තමයි අද තාම ඒ මිනිසුන්ගේ තියෙන ඒ ලැබෙන ආදරය. ඒ මේ මේ ඉන්ඩස්ට්‍රි එකේ නිලියන්ගෙන් නළුවන්ගෙන් ඒ ලැබෙන ආදරය නිසා තමයි සඳිමාල් මෙතන ඉන්නේ. ඒ නොදනුවත්ව ඒ කරපු ඉන්වෙස්ට්මන්ට් එක ඉගෙනගෙන මේක මෙහෙම කරන්න ඕනේ කියලා මේ වගේ බිස්නස් එකක් කරන්න ඕනේ කියන අදහස නෙමෙයි කරේ. හැබැයි මොන් කිසිම පොතක නැති වුණත් මේක ළඟ හදවතේ ඒ ඒ ඉන්වෙස්ට්මන්ට් එක තිබ්බා. ඒක තමයි අද ඒගලන්ට මේක බ්ලිසිං එකක් විදිහට පරිදි මාර බ්ලිසිං එකක් මේ මම වාගෙන් හන්නේ දැන් අපිට නම් මෙසේ ගියා අපිට ඉන්න ලෙජන්ඩ් තමයි අති දක්ෂ රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි 360 ම තිබ්බ ජැක්සන් ඇන්තනි ඔයා වාසනාවන්ත වෙනවා ඉන්දියාවේ ගිහිල්ලා ඇඩ් කරන ඒ එක්ස්පීරියන්ස් එක ගැන අපි පොඩ්ඩක් මතක් කරමු මුලින්ම ඔහු ගැන කිව්වොත් හොඳ හදවතක් තියෙන මිනිස්සෙක් මොකද ලංකාවේ සමහරක් ෆිල්ම්ස් ආවොත් සමහර නළුවෝ කියන බෑ පියුමිත් එක රඟපාන්න බෑ සමහර නිළියෝ මම ඔයාලට එහෙම වුණා කීපේ ඔව් ඔව් එහෙම වුණා ඉතින් දැන් ඉන්දියා වලින් ඒගොල්ලෝ සිලෙක් කරාම ජැක්සන් ඇන්තනි මහත්මයාට තිබුණා බෑ කියලා කියන්න ඉතින් එයා ගිහිල්ලා රංගි මේ විදිහට කරන්න කියලා ඉතින් ලොකු සපෝට් එකක් දුන්නා ඉතින් අපිට ගිය අවුරුද්දේ ඒක අවුරුදු 5කට කලින් ෂූටින් තිබ්බේ ඉතින් ගිය අවුරුද්දේ ඒක පටන් ගන්න තිබුණා දැන් ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක හොඳයි. ඉතින් මේ මං හිතන්නේ මේ ෆිල්ම් එකක් කරොත් මං හිතන්නේ ඒවට ඒගොල්ලන්ගේ මාර විදියට මේ ෆිල්ම්ස් වලින් ගොඩක් ඒගොල්ලන් සෑහෙන සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒගොල්ලෝ කියන්නේ අපිට දිගටම මේ අපිට මේ රඟපාගෙන ඉන්න එක මොකද ජැක්සන් ඇන්තනි මහත්මයාට තිබුණේ ප්ලෑන් එකක්. එයාට එහෙ ගිහිල්ලා ඒ ක්‍රවුඩ් එක අරගෙන අපේ අයව එහෙ ගෙනියලා ඒ ඉන්ඩස්ට්‍රි එකට හඳුන්වලා දෙන්න තමයි එයාගේ ලොකුම ආසාවක් තිබුණේ. ඉතින් දැන් ඉතින් ඒක වෙන්නේ නැහැ. ඔව් ඉතින් මොනා කරන්නද නේද හැමදේම අපි හිතන පතන විදියට වෙන්නේ නැහනේ මේ දැන් දුෂ්යන්තම වද දෙන්න බෑනේ මේකින්ද මේ දුෂ්යන්ත බේරගන්න මම බෙල්ල තියනවා මේ හවුස්ෆුල් සමග ගීතවත් වෙන්න මම
අංචු සමනලයෝ මල් ඉති සිඹ සිඹ සරණ රංචු රංචු සමනලයෝ මල් ඉති සිඹ සිඹ සරණ මගේ කැදැල්ලට කොඳුරා දේ දොසහනයක් සැවැන් සහනයක් කුහේ කොතැනක තැනේ විදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැවැම සිහිනයක් කුහේ කොතැනක තැනේ විදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් Houseful Houseful එක අපි නැවතත් මේ thank you අමාරුවෙන් අහගෙන හිටියට. මේගොල්ලන්ට තමයි මලපයින් අපි පොඩි වීඩියෝ එකක් කරන්න ඉල්ලුවන්. එහෙම කේන්ති ගන්න එපා. හරිද? අඩෝ. හරි මගේ ගේම මොකද්ද ඔයාගේ නම? නම මොකද? ආ? නම? ඩොට් වසන්ත. මේ තින් ඩොට් එක. ආ. ඒක ඩොට් එක තින් ඩොට් ගොඩක් කරගන්න. අමුසේ දන්නවද මැඩම්ලා කියන්නේ කාටද කියලා? කාටද මැඩම්? පොඩ්ඩක් මැඩම් කියලා මැඩම්ලා ඉන්නේ කොයිද කියලා බලන්න යුරෝප් පැත්තේ. එහෙමද? ඔව්. සාමාන්‍යයෙන් මං හිතන්නේ මෑම් තමයි කියන්නේ. මෑම්ද? මැඩම් කියන්නේ වෙන තැනක කට්ටිය බලා ගන්න කෙනෙකුට. එහෙමද? ඒක නම් දන්නේ නැහැ. ඒක කට්ටියක් තමයි මේ මැඩම් බලා ගන්න. අපි කියපුව ගා මාතක පට්ට පට්ට වීඩියෝස් ටිකක් දැම්ම මේ. මේ සෙට් එක මට ඕවා ඉස්සෙල්ලා. ඔයාට ඔයාට YouTube එක ගොඩ දා ගන්නව නම් මෙන්න කෙනා. ඒක තමයි පොඩ්ඩක් කතා කරලා ගවන්න. කතා කරලා ගවන්න. මගෙන් කෑ වගේ නෙමෙයි හැබැයි ඈ. නෑ නෑ ඌටි කන වැඩ නම් කරන්නේ නැහැ. මං කියන්නේ නෑ මං කියන්නේ මේ 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 නිකන් අපි දිනු. ඔය සංගලාස් දෙක කොහෙන්ද වගත්තේ? මේක වින්ස්ක්‍රීන් විකුණන කඩේකින් ගත්තේ. ඔව්. වින්ස්ක්‍රීන් විකුණන කඩේකින් ගත්තේ. ආ මොනවාද බ්‍රෑන්ඩ් එක? මේක ඇවිල්ලා මූණට කුඩයක් දාලා වගේනේ. ඈ? මූණට කුඩයක් දාලා වගේ. මූණ පේන්නේ නැහැ. ආ කියන්න කියන්න බයි කියන්න. කතා කර අපිට කතා කරන්න chance එකක් දෙන්න කොහොමද? ඇස් දෙක දිහා බලන් කතා කරන්න ඕක නලලට දාගෙන. හරි. මම පැත්තකින් දියම්. මේ මිස්කත මේ මිස්ක TikTok තියෙනවා සෑහෙන්නනේ. දලු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නේද? අලුත්ම ට්‍රෙන්ඩ් එකක් මේ මේ මේ. දන්නේ ට්‍රෙන්ඩ් එකට TikTok කරන්නේ නැහැ මම නිකන්. නෑ මම කියන්නේ මේ සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා දැන් බබාට කිරි දෙන ට්‍රෙන්ඩ් එක. ඔව්. ෆොටෝ තියෙනවා. ඔව්. බලන්න ඕනේ. අපි නම් දන්නේ නැහැ මල් ළඟදී මැලේසියා. අපි අපුතුමයි තව එක ප්‍රශ්නයක් අහන්න ඕන මොන ප්‍රශ්නයක්ද? මයිකල් ජැක්සන් වගේම ඉතින් අපි දකිමානේ අපි දැන් තාමත් ජැක්සන් වගේද ඉන්නේ? ජැක්සන් එක මාර ජැක්සන් වගේ ඉන්නේ නැහැ. ජැක්සන් වගේ බලන්නවා දුෂ්‍යන්ත වගේ. එහෙම නෙමෙයි ඉතින් මම කියන්නේ ඒක තුප්පි නිසා. කන්නඩ දෙන්නේ නැහැ මම අහන්නේ මේක. දැන් මයිකල් ජැක්සන්ට හරි ආදරේ කිව්වනේ බෑඩ් මේ සීරික. මයිකල් ජැක්සන්ට ෂුවර් නැති එකක් තියෙනවා. මොකද්ද? ෂුවර් නැති එක. එයා ගායනයේදී ප්‍රංගණයේ ෂුවර් නැති එකක්. දන්නද හැමතිස්සෙම මෙහෙම පොඩි එක කලිසම වැටේ කියලා කලිසම කලිසමද මොකද වැටේ කියලා සිවර ගන්න නෑ නෑ කලිසම මෙයා මෙයා සිවර නැති වෙන එක කලිසම සිවර නැති වෙන එක කලිසම තමයි ඉස්සේ කලිසම ඉස්සේ දුෂාන්තගේ හරි එක පෙන්නන්න අහන්නේ මං එහෙම එකක් තියෙනවා ඩාන්ස් එක දැන් මේ තුමා කරා මේ ආයි මේ ඔව් නෑ නෑ තුමා ආනක ප්‍රශ්නයක් නෑ මොකද ඔය ප්‍රශ්නේ 1991 දී මයිකල් ජැක්සන්ගේ ඕපරා වින්ෆ්‍රී යාගේ ගෙදරට ගිහිල්ලා මැහැව්වා මොකද්ද මේ ඔබතුමා මේ මෙහෙම මේ මයිකල් ජැක්සන් නටනකොට මෙහෙම කරන්නේ කියලා ඒක අපි වගේ එතකොට මයිකල් ජැක්සන්ම ඕකට උත්තරේ දෙනවා ඒක ඇවිල්ලා යා නර්තනය කරනකොට නිකන් ඉංගාලා නිකන් අත යන එකක් කියලා ඒක එයා වුණත් හිතලා කරන එකක් නෙමෙයි ඒක ඇවිල්ලා ඒ යම් කිසි ඒ දැන් අපි උඩට පහත නඩගෙන අපේ අතට යන ක්‍රමයක් තියෙනවානේ අපේ සංස්කෘතියේ අපිට පුදු දෙයක් තියෙනවානේ ඉතින් මේක ඇවිල්ලා අප්‍රිකානු එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ නේටිව් ඇමරිකන් ඒ සංගීතයත් එක්ක ස්ට්‍රීට් ඩාන්සුත් එක්ක ආපු දෙයක් මෙයා කරනවා. ඉතින් එහෙම තමයි එයා ඒකට උත්තරේ දුන්නේ. දැන් අර අපි අපි පාට එහෙම අත් එහෙම යන කට්ටිය ඉන්නවා මේකප් කරනකොට මේකප් කරන මල්ලිලට අත් යනවා. ඔව් එහෙම කට්ටිය ඉන්නවා. එහෙම කට්ටිය ඉන්නවා. ඉන්න දෙන්නේ නැතු ඉන්න කට්ටියත් ඉන්නවා ඒක මේකප් කරලා. ඔල්ල බලාපොරොත්තු වෙන මගේ කට්ටිය ඉන්නවා. එහෙම තියෙන. හැබැයි ඉතින් අතනම අද හරි සන්තෝෂයි මේ අවුරුද්දේ අන්තිම දවසේ. මේ මේ අපි YouTube මගේ මගේ ඉන්ටර්වයුව එකට මම ඩේට් එකක් ගන්නම් දෙනව නේද මිස්? ආ දෙන්න දෙන්න. දෙනවනේ. ආ දන්නවද පියුනි? මොකද මිස්?
එයා සත්තු බවුවන් එහෙම ගොඩක් බලා ගන්නවා ස්වරණ කට්ටියට කන්න දෙනවා. ඒ කියන්නේ මේ ඔයාගේ නම්බර් එකක් දෙන්න. ඇයි ඔයාගේ නම්බර් එකද? ඇයි ඔයාගේ නම්බර් එකක් බලන්නේ? බල්ලෝ බලන්නේ. අරක් නිදාස් කරනවා. ඒ නිදාස් කරලා තියෙන්නේ. ආහ්. බල්ලෝ බලා ගන්නවා. බල්ලෝ බලා ගන්නවා. එකක් දීලා බල්ලෝ ටිකක් ඉන්නවා මං එවන්න. එවන්න. මේ පියුමි ඇත්තටම කියන්නකෝ මොකද්ද ඔයා කරන වැඩේ මං ගොඩක් අගය කරනවා. මං ඉතින් හරිම සතුටෙන් කරනවා මොකද ලංකාවේ ගොඩක් සත්තු පාරේ අසරණ වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් අය මේ මුළු ලංකාවෙම එක එක පළාත්වල කට්ටිය බලා ගන්නවා. නමුත් ඒගොල්ලෝ බලා ගන්නවට ඒගොල්ලන්ට කන්න බොන්න දෙන්න වත්කමක් නැහැ. ඉතින් මේ මුළු ලංකාවම මිනිස්සු කන්නේත් හරි අමාරුයි. අමාරුයි. ඉතින් මම හැම මාසෙම ඉතින් ඒ සතු වෙනුවෙන් මේ දේවල් කරනවා. ඉතින් මං ලොකු සතුටක් ලබනවා. පාරේ දුක් විඳින හොරිකට ඇදිලා පණුව ගහලා ඉන්න සතුන්ව දැන් පාරක දැක්කොත් ඒගොල්ලන් අරගෙන ඇවිල්ලා හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා බෙහෙත් කරලා මොකද ඒකට ලොකු ගාණක් යනවා. ඉතින් ආයෙ මට ගිහලා ඒගොල්ලන් පාරට දාන්න බැහැනේ. ඔව්. ඉතින් මං හොයනවා මේ වගේ අය හදන තැන් හොයලා මම කියනවා හැම මාසෙම මං යාලට කන්න හාල් වලට මාළු වලට තල්ලි දෙන්නම් කියලා. ඒ වගේ මේ මුළු ලංකාව වටේම සත්තු වදන ගොඩාක් අයට ඔය දැන් ඔය ඔයාගේ ඔය වීඩියෝස් වල යටින් අපේ රටේ මේ ඉතින් යටින් කමෙන් දාලා තියෙනවා ඔයා මේ සෝෂල් මීඩියා වලට පේන්නයි කරන්න කියලා. සමහරු දාලා තියෙනවා ෆේමස් වෙන්න කියලා. ඔව් ඒක තමයි. ඉතින් මට කියන්න තියෙනවා. ෆේමස් වෙන්න නම් බල්ලන්ට කන්න දෙන්න ඕනේ. මේ කියන්නේ. ෆේමස් වෙන්න හරි කරනවා. ඒක තමයි කියන්නේ. ෆේමස් වෙන්න හරි මොනවා බල්ලෙකුට සාහනයක් වෙන්න මනම් ඒක කොච්චර ලොකු දෙයක්. ඒකවත් තේරුම් ගන්න බැරි වුණා. ගෙවල් වල ඉන්නේ වුණත් ෆේමස් වෙන්න ඉස්සරහා පාරින් බල්ලන්ට කන්න දීපල්ලා. ඔව් දෙන්නේ නැහැ ඒක කරන එක බලාගෙන ඉන්නත් බැරි සහ මට කියන්න තියෙන්නේ. ඉතින් මට ෆේමස් වෙන්න පියුනි හංසමාලිව මට අලුතෙන් ෆේමස් වෙන්න දෙයක් නැහැ. ඒකට සලකන්න කැමති. මේ මට තියෙන ප්‍රශ්න නෙමෙයි ඈ. මම රටවල් වල ගියාම සහ ඔය හම්බුනාම යාළු ඒ ක්‍රීම් විකුණලා පුළුවන් ද මචං රේන්ජ් රෝවර් ගන්න? ඒක මෙහෙමයි. නෑ මම මෙයා. ඒක ගොඩක් අය අහනවා. ඉතින් ඒ අයට මම කියන්න දෙන්නේ මේ ලංකාවේ ක්‍රීම්ස් එක එක ප්‍රොඩක්ට්ස් විකුණන අයගේ TikTok මන මාලියන්ට අඳලා කොහමද මචං අරම බර්ත්ඩේ පාටි ගන්න? මේ මට අහන්නවා චන්දිය. මේ නොදන්න අයට මම ඒක කියන්නේ ක්‍රීම්ස් විකුණන අයගේ TikTok වල ගිහලා බලන්නකෝ. ඒ හැම කෙනෙකුටම BMW එකක් තියෙනවා. හොඳ ගයක් තියෙනවා. ගොඩාක් අමුම බ්‍රෑන්ඩඩ් අඳින දන්නේ. නමුත් දන්න විදිහට ඒකල බ්‍රෑන්ඩඩ් අඳිනවා. ඉතින් දැන් මාව හයිලයිට් වෙනවා වැඩිනේ මං ගැන මගේ සෝෂල් මීඩියා වල මගේ ඉතින් ගොඩක් අය යටින් මට දානවා. මේ වගේ බිස්නස් කරලා හොයනවා. ඉතින් ඒගොල්ලන්ට මට කියන්න තියෙන්නේ ඕගලංගුත් බිස්නස් එක කරලා ඕගල බලන්න. හරියට කරලා බලන්න. හරියට කරලා බලන්න. මට ෆෑන් බේස් එකක් නැහැ. ගොඩක් අය එක එක channel එක එක දේවල් කියලා බොරු කියලා එක එක ප්‍රොඩක්ට්ස් කරලා දැන් මම ඒක දිගට පවතින්නෙත් නැහැ. ඔව්. මම දෙයක් ඉගෙනගෙන කරන නිසා මිනිස්සුන්ට ඒක විශ්වාසයක් තියෙන නිසා ඉතින් ලොකු සේල් එකක් කරා මට ගොඩක් සල්ලි තියෙනවා. දැන් හෙට ඉන්කම් ටැක්ස් එකෙන් යල්ලුවත් කොහොමද? හැම දෙයකම දැන් දුෂන් අරකේ හොඳම උදාහරණේ ඒ සින්දු එයා කරලා ෆේල් වුණානේ. මිනිහෙකුට ස්ටාර් එකක් තියෙනවා. මිනිහෙක්ට වාසනාව කියලා එකක් තියෙනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. ටැලන්ට් එකත් එක්ක වාසනාවත් යම් ප්‍රතිශතයක් අවශ්‍යයි. ඒතකොට තමයි මිනිස්සු දැන් මට වඩා රඟපාන්න පුළුවන් මිනිස්සු මේ ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඉන්නවා. අනේ මොකද නෑ හරි හරි ඩෝ නෑ මං කිව්වේ මට මේ කොහොම හරි වීඩියෝ එකක් දාගන්නයි මට ඕනේ ඕ මොකක්ද ආ ගුට්ටක් කන්න ඕනේ හයිලයිට් වෙන බෝ හෙළුවෙන් ඉන්න එකක් වීඩියෝ කරලා දාලා මම අරන් දෙනවා ඒව බලන්නේ බලන්නේ නෑ ගන්න බෑ ඒක රිස් ගන්න බෑ දැන් ඉත බලන්නේ උන් දැන් බලන්නේ උන්ගත් අල්ලන ක්‍රමයක් හදලා තියෙන්නේ ඒ වගේ ඒවා හරියන්නේ ඒ කියන්නේ එන ඉස්සරහයි බලන ඉවරයි එහෙන ඔයගොල්ලෝ තව්වෙන ඉතරටනේ කියන්නේ ඒ මානව හිමිකම් මුල්ලංගනය කිරීමක් ඒක ඒවයි තේ නීතියත් එක්ක මේ හවුස් ෆුල් සමග දුෂන් වීරම ඔබ මහ පාරේ දාන මුකුළු මානවිකාරී ඔබ මගේ ළඟින් ඉඳ පම්මගේ සුපේම්බරාවි සීත අද වෙනවා නෑ නුඹරාවි ඔය පාන මුකුළු දුටු මගේ ඇස් එළියට ඒවි කොන්දොස්තර එක්ක නටපු මගේ හැඩකාරි උඹේ දත් දොස්තර උපාධියට අද මගේ බාරි කොන්දොස්තර එක්ක නටපු මගේ හැඩකාරි උඹේ දත් දොස්තර උපාධියට අද මගේ බාරි ජිම්පප්පාර පම්පම් නාන තොටේ
nana tote diya bariyata nelapu kumari ara berlu gahe aha berlu gahe ara berlu gadiya hatata bedan kaapu kumari tikirliya kale taral lindata giyalu ara mage menike tikiri ekka gomala galalu kabra goya daku tikiri adavatunalu ara mage menike tutu kabraya panala giyalu Ata pena mane hangum baravi oya pana mukulu dutu mage aseliyata evi sita ata pena mane hangum baravi oya pana mukulu dutu mage aseliyata evi gondostara ekkanatapu mage hadakari umbe dad dostara upadiyata ada mage bari gondostara ekkanatapu mage hadakari umbe dad dostara upadiyata ada mage bari kama chandi hangum baravi oya pana mukulu dutu mage aseliyata evi sita atta pena mane hangum baravi oya pana mukulu dutu mage aseliyata evi gondostara ekkanatapu mage hadakari umbe dad dostara upadiyata ada mage bari gondostara ekkanatapu mage hadakari umbe dad dostara upadiyata ada mage bari gondostara ekkanatapu mage hadakari umbe dad dostara upadiyata ada mage bari gondostara ekkanatapu mage hadakari umbe dad dostara upadiyata ada mage bari Mama bathroom එකට යන එක වීඩියෝ කරලා. හරි අනේ කවුල නැහැ නේ. ප්ලීස්. නැහැ නැහැ. දුප. මේ උප ඔයා ඕක දාගෙනද හිටියේ? Houseful. Houseful. Dan kau udah mama udah keren nih. YouTube back ini tuh nih. Keren keren keren. Nih, udah kelak kata kerja dia. Belaaf dia dan nih. Iya. Nih, Ushan, mohon suci. Thank you very much. Nih, mau ke nawat terus. Hari kan. Hari, ibu udah keren. Ibu ya, karena kau mant mang. Nih, mohon suci Yumi, awet, Chandi, suci. Nih, dan alut tahu rutin. Ladies first. Wahai fans, sudah bisa keren loh pula. Omarat kian itu bagi yang pertama itu harus dibisa-bisi ya teri. Hemo itu mah kisim rinat mereka dayak nih jiwiti nahi kela kini ke ini sakti ogelangge hitar labin. Moga deh me jiwiti jayagan no kini kebil hiti itu mah yukum itu ini. Iting ini bagi hitak pahalaben prosperity bisa-bisi ya teri labin nikila hemo itu mah pratna. Oh, me kamu itu moga deh kian ti nalu. I know, madam. Madam, make a karapu video ega. Amma views tino dan me 2 million. Aru. 2 million dengan lebih dia. Dah, ya Allah. Mantap aja nang kilo dengan view me buying. Me aka, mama bathroom make dia aneh ke video kerela. Hari ini kau lah, nen. Ibu aku mau dengar apa? YouTube kare video. YouTube kare video itu orang ke pakai asik kita ibu aku mau dengar. Ikan apa?
මේ පොඩ පොඩ හෝ පොඩයින් ගහන්න කලින් ඔබට දෙන්න පොඩ දෙන්න පොඩ පොඩ දෙන්න නෑ එකක් දෙන්න ගහනවනම් දෙකෙන් ගහන්න මම බේර ගන්න මල්ලි මෙතෙන් මම ගහන්න මල්ලි ගහන්න බයි මට එකක් දෙන්නකෝ ගහන්න කලින් බෑ දැන් බලන්න දෙන්න ප්ලීස් නෑ නෑ මේ උක ඔයා ඕක දාගෙනද හිටියේ යකෝ මේකෙන් වැටුනොත් මරදම් කඩවල ගෙනියන්න වෙනවා මං දැනගත්තා කොහොමද සපත්තු වඩියකට කොහොමද සපත්තු වඩියකට අඩියකට iPhone කුළුණක් දාගෙන හිටියේ ඔය කියන්නේ ගහෝකේ වැඩ ගහකින් වැටුනා වගේ නේ iPhone කුළුණෙන් ගහනවා ගහන්න ඔය ගහන්න බා ගහන්න බා ගහන්න බා ගහන්න බා ඔයාලගේ ප්‍රශ්න 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 ගහන්න බා ඉගෙනේ අර කොල්ලා ආ YouTube කරන්නේ ලපේ මූණ සේරමයි පොඩි පිටි ගුලියක් කරන තලපුවම කෝදම්බ රොටියක් හදන්නේ පොඩි ගුලියකින්නේ ලපේ තලලා තලලා ගනි ඉතින් මේ බොහොම ස්තුති මේ අවසාන වශයෙන් මේ ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතන්නේ අපි ගොඩක් එන්ජොයි කරා සතුටෙන් හිටියා අනම් මනම් හිතරි දෙවීම් කුණු ගොසිප්ස් මුකුත් නැ අපි ගොඩක් එන්ජොයි කරා තෑන්කියු සෝ මච් ආදිස් කෙනෙක් ප්‍රෝග්‍රෑම් එකකට ආම ඒ මිනිහාගේ කුණු අහලා වැඩ නැ නෑ හිනා වෙලා සතුටින් ඉන්න සතුටින් ඉන්න යෝනේ මිනිහයාට මොකක් හරි ඒ කියන්නේ අපි කොහේ හරි අපි ගෙදර ගියාම අපිට බැන්නොත් අපි ඉන්නේ නෑනේ චන්දි මොකද හිතන්නේ බොහොම ස්තුතිය මුලින්ම මම ඉතින් මං හිරු එකට ආවා ඔක ඇඳුමට මං ආසයි ලස්සනයි තෑන්කියු අවුරුදු ගානකින් මං ඉතින් හිරු එකට ආවේ ඉතින් හරිම සතුටුයි ඉතින් අර මම කිව්වා වගේ හිතරි දෙවීම් නැ නැත්තම් ෆියුමී ගිය හැම ඉන්ටර්වයුව එකම යාව කලාපෙලා කතා කරපු එක කරේ ඉතින් ගියාම එහෙම දේවල් එන ඉතින් හරි සතුටුයි හරි ගෙදර රෙදි හොදන වීඩියෝ හරි මොන මගුලක් කරගෙන ඉන්නගෙන ඉතින් බොහොම ස්තුතිය ඉතින් හරි ආසාවෙ හිටියා මම හැමදාම බලනවා ඉතින් මම ආටිස්ට් කෙනෙක් නොවුනත් මට ආරාධනා කිරීම ගැන බොහොම ස්තුතියි ඔයා ආටිස්ට්ලව හදපු කෙනෙක් නේද තමු තමුංග පල්ලේට දා මූණන් අදේ නෑ හරි සිම්පල් ඉති අරයා එයා ඉතියා ගැන මිහිතන් දුෂන් මරණන් කියන්නේ බොහොම ස්තුති මට අපි මේ ප්‍රෝග්‍රෑම් එකම දේ නෑ කම හොයාගත්තා ඒක තමයි ඒත් එක්කම මට ගීත හතරක්ම ගායනා කරලා දුන්නා ඉතින් බොහොම ස්තුතියි මං හිරට හැමදාම ඉතින් ආදරේ අපි ගොඩක් කිට්ටුම් අරගෙන ආ මේ වැඩ කරනවා 아무තු තැනක් නෙමෙයි නේ වට තැනක් නෙමෙයි මේ අරකට ලිෆ්ට් අරනවා ඉතින් जय जय හැමෝටම जय ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි රයිට් එනම් බොහොම ස්තුතියි ඔයාලා තුන් දෙනාටත් එනම් සමුගෙන යන්නයි ලෑස්තිය මේ අවුරුද්දේ කරපු ගොන් වැඩ මෝඩ වැඩ අනුන්ගේ මගුල් හොය හොය ඉන්න එපා අරයා මේම කරේ අරූ කොහමද අල්ලපු ගෙදර එක වාහනයක් ගත්තේ එහෙම හිතන්න එපා තමුණුත් නීත්‍යානුකූලව සංස්කෘතියට සදාචාරයට එරෙහි වෙන්නේ නැතුව මොකද අපි රටකනේ ඉන්නේ එතකොට ඒ වට යටත්ව දියුණු වෙන විදියක් තමන් අලුතෙන් හිතන්න අර දුෂ්යන් කිව්වාගේ වෙනස් විදියට හිතන්න ධනාත්මකව හිතන්න ඉරිසියා කරන්න එපා ක්‍රෝධ කරන්න එපා වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න ඒ වගේ තමයි කුණු දාන්න එපා කියන තැන ගිහලා කුණු දාන්න එපා එපා කියලා බෝඩ් එක ගහපු තැනම දානවා බ්‍රෑන්ඩඩ් ලොකු වාහනවලින් යන ගමන් ටොපිකොලේ පාරට විසි කරන්න එපා දියුණු වෙනවා කියන්නේ මේ ඒ මනසින් දියුණු වෙන එක අපි කොච්චර දේශපාලඥයන්ට බැන්නත් අඩ නැහැ තමන් වෙනස් වෙන්න මෙතනින් ගන්න තීරණ මෙතනින් ගන්න මෙතනින් ගන්න තීරණ මෙතනින් ගන්න මෙතනින් ගන්න ඕනේ ආ මෙතනින් ගන්නත් එපා මෙතනින් ගන්න ඕනේ ආ මෙතනින් ගන්නත් එපා එහෙනම් බණ ඉවරයි ලබන්නා වූ 2024 අවුරුද්ද සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වෙන බොහොම සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ සමුගෙන යන්නේ ගොඩාක් දෙනෙක් ආසාවෙන් බලන ටික දෙනෙක් බැන බැන ඒත් බලන happening friday performing program එක house full